ජාතික මහජන සභාව අද කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් අදහස් පළ කළා. පහුගිය දවසක අර මහින්ද රාජපක්ෂ මහත්තයාගේ මේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ රන් දෙවල කියන්නේ අභයාරාමයේනේ. ඒ රන් දෙවලේ අපි දැක්කා වෘත්තීය සමිති යයි කියා ගන්නා කීප දෙනෙක් එකතු වෙලා බෙලි කා ගන්න අර බෙලි මිරික ගන්නවා කතා කරපු විදිහ අපි මාධ්‍යවල දැක්කා. දේවාලේ කපුගම්ව පාලනය කරන දෙයියන්ට බැරි වුණා. මහින්ද රාජපක්ෂ මහත්තයා හිනා වෙවි බලන් ඉන්නවා. අර මහින්ද කහඳගම මහත්තයා එක පැත්තකින් කෑ ගහනවා. කොහොමද කෑ ගන්නේ? මාව හිරේ යවපු එකත් මෙතන ඉන්නවයි කියලා කෑ ගහනවා. දේවාලේ කපෝටික පාලනය කරන දෙයියන්ට බෑ. මේ කවුරුත් මේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ සියලු කොන්ත්‍රාත් කරපු අය, මිනිසුන්ගේ බෙලි කපපු අය, මිනිසුන්ගේ බෙලි වලට ගහපු අය, මිනිසුන්ගේ අතපය කඩපු අය මහින්ද කහඳගම මහත්තයා කියලා කියන්නේ පේමන්ට් සංවිධායක කියලා නේ කියන්නේ. අග්‍ර විනිශ්චයකාරවරිය ඉවත් කරාම, නීති විරෝධී විදියට ඉවත් කරාම, ඒකට විරුද්ධව වෘත්තීය මේකට ඒට විරුද්ධව නීතිඥවරු, විශ්වවිද්‍යාල ආචාර්යවරු, සිවිල් සංවිධාන පාරට බහැලා විරෝධය දක්වත් ඒ විරෝධකරුවන්ට පොළු වලින් ගගා එළෙව්වේ, කුණු හර්ප කියලා එළෙව්වේ ඔය මහින්ද කහඳගම වගේ අය. එතකොට ඒ අය දන්නේ ඔය ටික තමයි. මහින්ද කහඳගම මහත්තයගෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද ප්‍රජාතන්ත්‍රවාදී හැසිරීමක්? ඔන්න ඕක තමයි මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව. ඒ අයත් එක්ක හිනා වෙවි වැඩ කරපු එක තමයි මහින්ද රාජපක්ෂ මහත්තයා කළේ. මහින්ද රාජපක්ෂ මහත්තයා එයාට ඉස්සර බැන්නේත් නැහැ. දැන් ඊයේ මුකුත් නොකිව්වේ මහින්ද රාජපක්ෂ මහත්තයා ඔකට කුණුහරුපයක් කියලා හරි උත්තර දෙනවා. ඊයේ නොකිව්වේ යහපාලන ආණ්ඩුවක් ඇති වුණු හින්දා. ඒයි ඊයේ මොකද ඔහොම ඔය වගේ තමයි ඉස්සරත් කුණුහරුපෙන් තමයි කතා කරගන්නේ, කෑ ගහගන්නේ. කෑ ගහනේම ඉස්සර එළියට ආවේ නැහැ. පිට යහපත් දේ තමයි ඒවා එළියට එනවා. වෘත්තීය සමිති සටන් කරනවායි කියලා කිව්වම ගෙන්නලා මොනවද කිව්වේ කියන එක සමහර අය කියනවානේ. මහින්ද රාජපක්ෂ මහත්තයා සරම උස්සලා කතා කරලා බැනපු විදිය මිනිස්සු දන්නවා. ඔය අද සමහර වෘත්තීය සමිති, සමහර වෛද්‍ය වෘත්තීය සමිති වල පළවා, ඒ වෛද්‍ය වෘත්තීය සමිති වල ප්‍රධානීන්ට පවා ලංකාවෙන් යන්නත් උනානේ, ගියයි කියලා කියනවනේ. අපි දන්නවා සමහර හිටපු ඇමතිවරු නිරෝගීව ආපු දෙපයින් ආපු මිනිස්සු යනකොට ගියේ ඉස්පිරිතාලවල, ඉස්පිරිතාලෙන් එළියට ගියේ මේ මරණයටපත් වෙලා. එහෙම තමයි අන්න මහින්ද රාජපක්ෂ මහත්මයාගේ කාලේ රට පාලනය වෙච්ච විදිය.